අනු මාතාවගේ උත්සවය අපේ දේශියත්වයේ කොටස. අපේ දේශියත්වයේ පදනම් වන ක්‍රිස්තියානි උත්සවය. ඒ නිසා මේ මතු මාතාවගේ උත්සවය අපේ ජාතික උත්සවයක් හැටියට අපි සැලකුවා. ඒ නිසා ඒ වගේම සැලකලා රජයේ යුතුකමක් තියෙනවා ආරක්ෂා කරන්නත් වර්ධනය කරන්නත් ඒ පවත්වන්නත් සෑම ආධාර උපකාර ලැබලා දෙනවා. ඒ නිසා මේ උත්සවය පවත්වන මේ දේවස්ථානයේ මේ උත්සවය හැමදාම හැම වර්ෂයෙන්ම ගෙනියන අපේ පියතුමන් සියලු දෙනාටම මම මේ අවස්ථාවේදී මගේ ස්තුතිය රජය වෙනුවෙන් ප්‍රකාශ කරනවා. අපි මෙහාට විශාල සංඛ්‍යාවක් පැමිණලා තියෙනවා. මදු මාතාවට යාඥා කරන්න, ඒ යාඥා කිරීමෙන් ඒ සාන ලබා ගන්න. ඒ නිසා විශේෂයෙන්ම ඒ යාඥා කිරීමේදී උත්කරික ප්‍රශ්න ඉදන් ජාතික ප්‍රශ්න තියා ඒ මදු මාතාවගේ අවධානය යොමු කරනවා. ඒ සියල්ලටම කරන සියලු දෙනාටම මම ස්තුති කරනවා. ඊ අවුරුද්දේ රටේ විශාල ආර්ථික අර්බුදයක් මැද අපි බලාපොරොත්තු නොවන පිණිස විශේෂයෙන්ම මේ මදු භූමියට සුද්ධ වූ භූමියට පැමිණියා. පැමිණලා විශේෂයෙන්ම යාඥා කරා මේ රටේ මේ ප්‍රශ්නයෙන් අපිව බේරලා දෙන්න කියලා. අවුරුද්දකින් පස්සේ අපි රට සහනයක් ලැබෙන අවස්ථාවේදී එදා ඇවිල්ලා මදු මාතාවට කරපු යාඥාවට මම උපසීල් දෙනාටම ස්තුතිවන්ත වෙනවා. එහෙම දුෂ්කර අවස්ථාවක මේම යාඥා කිරීමේ මේ අවස්ථාවේදී අපි වාගයට ශක්තිය ලැබුවා කියලා මම කියන්න කැමතියි. මට ඉඳි අවසර දෙන්න මේ ප්‍රදේශය ගැන වචන සොරකම් කතා කරන්න. දෙවියන් වහන්සේ ලබන දුන්න ඉරාව එතන තියෙනවා. දෙවියන් වහන්සේ ලබන දුන්න සුළඟ තියෙනවා. දෙවියන් වහන්සේ ලබන තියෙන මේ ගස්පලක් දැන් මෙතනින් අපිට අලුත් ආරම්භයක් ඇති වෙනවා. මේ සූර්ය බලය, සුළඟ බලය, හරිත බලය විශාල බලශක්තියක් ලංකාවට මේ ප්‍රදේශයෙන් ලැබෙනවා. අපිට පේන හැටික තාම සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න. අපිට 240 ඒ කාලේ වෙනකොට විශාල බලශක්තිය මේ ප්‍රදේශවලින් ලැබෙනවා. මේක කේන්ද්‍ර ස්ථානය බවට පත් වෙනවා. ඒ කේන්ද්‍ර ස්ථානය වෙනකොට විශේෂයෙන් මන්නාරම නගරේ දියුණු කරන්න අලුතෙන් පූනරින් නගරේ බලශක්ති නගරයක් ඇති කරන්න දැන් සැලසුම් අරගෙන ඉන්නවා. ඒ සාතකින් මේ වැඩ කටයුතු කරන ගමන් ආන්නේ මත තියාගන්න. මේ සුද්ධ වූ භූමිය ආරක්ෂා කරන්න. මේ වනාන්තර ආරක්ෂා කරන්න. ඒ නිසා හැම පියවරකදීම විශේෂයෙන්ම මේ සුද්ධ වූ ස්ථානයේ හැමක සාකච්ඡා කරන්න කියලා මම මගේ ඒ අදාළ නිලධාරීන්ටත් දැනුම් දීලා තියෙනවා. ඔබේ දියුණුව ඇති කරන ගමන් නම් විශාල දියුණුවක් ඇති වෙනවා. මේ ප්‍රදේශයේ අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා වැඩ කටයුතු කරන්න මම සියලු දෙනාගෙන් ආධාර උපකාරණ ලැබීම අවශ්‍යකම් දෙකින් ඊට වඩා වැඩි කාලයක් දැනටම පූර්ණතරී වැවේ සූර්ය බලය ලබා ගන්න අපි මූලික සාකච්ඡා පවත්වාගෙන යනවා. දැනට විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ 15 වෙනිදා ඉඳන් කලේ මණ්ඩාරේ ඉඳන් කොළඹට කොළඹ ඉඳන් කලේ මට සීඝ්‍ර සේව එක්ස්ප්‍රෙස් දුම්රිය සේවයක් ආරම්භ කරනවා. ඒකට උගක් උත්සාහ ගත්ත අපේ චාර්ජ් රේගනාදෙන් මාස්තුමාට දැනට මෙයාට අලුත් දීනි කර්මාන්තට ආරව ප්‍රමාණ කරනවා කියන මේ පියවර අරගෙන අනුමැතිය දීලා තියෙනවා. ඒකටත් මේ පියවර ගත්ත අපි රේගනාදෙන් මාස්තුමාට මදු මාතාවගේ ආශිර්වාදය ලැබුණා. විශාල ප්‍රදේශයක් බවට ඇති කරගන්න. දැනුම් තියෙනවා පසුවේ ඉඳන් දැනුම් දෙන්න අපේ රාජ්‍ය සාධ්‍ය පාර්ශ්වයේ කටයුතු තියෙන දෙනාටම. ඒ නිසා මම මෙතෙන් තැවෙන්නේ මේ පණිවිඩයේ දීලා මදු මාතාවගේ මේ වලය අනුකාව සපා ගන්න මේ ප්‍රදේශයේ දීලා. මෙතෙන් තැවෙන්නේ ඔබ සියලු දෙනාට ස්තුති කරමින්
මම තිලින අලහගෝන් මම කතෝලික ගී සංවිධානය එකමුතුවේ කැඳවුම්කරු. විශේෂයෙන්ම මේ වෙලාවේ මඩු මංගල්‍ය ඉවර වෙනකොට රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා අල්තාරේ උඩට නැගලා දේශනයක් තියෙන වගේ ලොකු කතාවක් කිව්වා. පළමුව මම කතෝලික ගී සංවිධානය එකමුතුවේ කැඳවුම්කරු විදියට ඒකට විරෝධය පළ කරනවා. මොකද මේක දේශපාලන කතාවක අවස්ථාවක් නෙමෙයි, මේක මඩු මාතාවන්ගේ බැතිබර අවස්ථාවක්. එතකොට ඒකට දේශපාලඥයින්ගෙන් ගෙන්දලා අපේ කොණ්ඩපල නැති සමහර රජගුරුවරු මේ වෙලාවේ මේ කරන දේ සම්බන්ධයෙන් කතෝලික ගී සංවිධානය එකමුතුවේ කැඳවුම්කරු විදියටත් පාස්කු ප්‍රහාර සටනේට නායකත්වය දෙන නියමුවෙක් විදියටත් මම මේ අවස්ථාවේදී මගේ විරෝධය ප්‍රකාශ කරනවා. පළවෙනි කාරණේ තමයි යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ නම් මේ වගේ අල්තාර උඩ නැගලා පාපොච්චාරණය කරලා මිනිස්සුන්ගේ ඡන්ද බලාපොරොත්තු වෙන මේ වගේ කතා කරන්න ඕනේ නෑ. ඇත්තටම කතෝලික ජනතාවට යුක්තියක් ඉෂ්ට කරන්න ඕනේ නම් ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මැරිච්ච 273 දෙනාට පුළුවන් නම් ඒ යුක්තිය ඉෂ්ට කරන්න. ඒ 273 දෙනාගේ නඩු යටගහලා ඒ පරීක්ෂණ කටයුතු යටගහලා ඒවා අඩාල කරලා ඒවා කරන්නේ නැතුව ඒවල ඉන්න චූදිතෙන් හංගලා මහින් ඒකට සම්බන්ධ පෞගිය රජයේ සියලු දෙනාම ආරක්ෂා කරමින් මේ කරන දේට අපි විරෝධය පළ කරනවා. විශේෂයෙන්ම කාදිවලතුමා කොණ්ඩපණ තියන් පාස්කු ප්‍රහාර බිනේ ලොකු සටනක් අපිත් එක්ක කරනවා. එතකොට අද උන්වහන්සේ මේකට සහභාගී වුණ නැති එක ගැන අපි උන්වහන්සේට පළමුවෙන්ම ගෞරවය ප්‍රකාශ කරනවා, අපේ ආදරය ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙවැනි ආගමික අවස්ථාවන් උත්සවයන් දේශපාලඥයින්ට මේ විදිහට භාවිතා කරන දීම ගැන කතෝලික ගී සංවිධානය එකමුතුව විදියට අපි අපේ විරෝධය ප්‍රකාශ කරනවා. ඊළඟ කාරණේ තමයි අපි රනිල් වික්‍රමසිංහට ඔච්චර ආදරයක් තියෙනවා නම් කතෝලික ජනතාවට අර මැරිච්ච 273 දෙනා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න නැවත පරීක්ෂණ කටයුතු පටන් ගන්න පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඊට අමතරව අපි කියනවා කරුණා කරලා ඔය රදුගුරු මණ්ඩලයට බාර දුන්න ඒ අර හංගලා තිබිච්ච වෙළුම් තුනේ ලක්ෂයක් තිබිච්ච වෙළුම් තුනක් වෙළුම් වලින් දැන් තියෙන්නේ පිටු 37,000 ඉතුරු පිටු 67,000 මොකද වුනේ? ඒවල මොනවද හංගලා තියෙන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්? ඒවා සම්බන්ධයෙන් එළියට දාන්න. ඊළඟ දෙවනි කාරණේ අපි පැහැදිලිව රනිල් වික්‍රමසිංහට අභියෝග කරලා කියනවා දැන් මේ මොහොත මේ වන විට පාස්කු බෝම්බ ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් චූදිත වෙලා තිබෙනවා දේශබන්ධුත් එන්නකෝන් නිලන්ත ජයවර්ධන සුරේෂ් සාලි ඒ තුන්දෙනාව හරිනම් අත්අඩංගුවටම ප්‍රශ්න කරන්න ඕනේ. අදටත් ඒ තුන්දෙනා ඉන්නේ තනතුරු වලින් ඉහළට වෙලා මේ රජයේ තනතුරු ලබගෙන. එතකොට ඒ අයව ඇයි තවමත් ඔච්චර මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට කතෝලිකින්ට ආදරයක් තියෙනවා නම් තාමත් නිලතලවල තියලා තින්නේ. සත්පුද්ගල විනිශ්චය මණ්ඩලය තීරණයක් දෙනවා මාස 6ක් ඇතුළත වන්දි මුදල් ගෙවන්න කියලා සිරිසේන ඇතුළු ඒ රජයේ නිලධාරීන් ගණනාවකට කෝ ඒ අයට නීතිය අද වෙන විට ක්‍රියාත්මක කරා. ඒ මාස 6 ඉක්ම ගිහිල්ලා නීතිය ක්‍රියාත්මක කළා නැහැ. ඒ හින්දා මේ මඩු වන්දනා සිද්ධස්ථානයට ආවයි කියලා පව් සමා කරගන්න හම්බින්නේ නැහැ. කතෝලිකව විදියට අපි කවදාවත් ඊට පස්සේ ආයේ ওই වගේ ගොබ්බ දේශපාලක් විතර රැවටෙන්නේ නැහැ. ඉතිහාසය පුරාම අපි රැවටුණා. ඒ රැවටිලා තමයි රටටත් අපි කතෝලිකය වෙච්ච අපිටත් මේ දේ සිද්ධ වුණේ. ජාතික ආරක්ෂාව දී ගන්න බැරි වෙච්ච ෆේල් වෙච්ච පහුගිය පාස්කු බෝම්බ ප්‍රහාරයේ රනිල් මෙතන ඇවිල්ලා මේ තන්ද බලාගෙන එක එක දේශපාලන කතාන්දර කිව්වට මම මේ මොහොතේ මඩු පුදබිම ඉඳලා රනිල්ගේ කතාව ආගෙන ඉඳපු මම මේ විරෝධය ප්‍රකාශ කරනවා. කරුණාකර රනිල්ට කියනවා කතෝලික ජනතාවට ආදරේ නම් තමන්ගේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ යොදාගෙන කාදිනතුමාට මඩ ගහන එක නවත්තන්න. පුළුවන් නම් ඒක කරන්න ඔක්කොටම ඉස්සෙල්ලා. එච්චරවත් කරගන්න බැරුව බොරුවට මෙතන ඇවිල්ලා මිනිස්සුස්මිලා ඡන්ද ගන්න බලන්න එපා. ඔයාගේ ගෝටගේ වෙනසක් නැහැ. ඒ හින්දා පැහැදිලිවම අපි කතෝලිකයෝ විදියට මේ වෙලාවේ මදු සිද්ධාස්ථානයේ ඉඳලා මේ කොණ්ඩපණ නැති අපේ කතෝලිකයෝ සහ කොණ්ඩපණ නැති අපේ සමහර රදගුරු මණ්ඩලයට සහ පූජක පක්ෂයට කතෝලිකයෝ විදියට ගිහියෝ විදියට විරෝධය පානවා. අපි අපේ දිවසේරි කාර්ය මොන අභියෝග මැද්දේ වුණත් කරනවා. මේ සටන නවත්තන්න නැහැ. කාදිනතුමා එක්ක හබු කොණ්ඩ කෙලින් තියා පිට ගන්නවා. මේ වෙලාවේ අපි කාදිනතුමාට අපි උත්තමාචාර්ය පුද කරලා දෙනවා. මේ අවස්ථාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.